ඇත්තම දැන් අතුරුගිරිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හැසිරුණු ආකාරය සම්බන්ධව ඔබතුමාගේ දැඩි අප්‍රසාදයට ලක් වුණා. හේතුව එතන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මාධ්‍යයට අනාවරණය කරමින් විත්තිකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීම. මේ සම්බන්ධයෙන් ඔබතුමා යම්කිසි විනය පරීක්ෂණයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර නිකුත් කරලා තියෙනවද? ඒක වර්තමාන තත්ත්වය මොකද්ද? නෑ, ඒක මම කරන්නේ නෑ. ඒක පොලිස් දෙපාර්තමේන්තුවෙන් හේතුව පොලිස් දෙපාර්තමේන්තුවට වුණත් මම ඒක කරන්න කියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ එදා ඒතන තිබුණ තත්ත්වය මොකද්ද කියන එක. එවැනි දෙයක් වුණාම මාධ්‍ය දන්නවා, මං කියන්න ඕනේ ඕගොල්ලන් ඔක්කොම පොකුරු පිටින් එතනට දුවන්නේ. හරි, ඒකනේ මාධ්‍ය, ඒක මාධ්‍ය රස්සාව. ඒක ඔක්කොම එතනට ගිහිල්ලා එතන තත්ත්වය ගැන හිතන්න, එතන තත්ත්වයේ ඒ වෙච්ච දේ හිතන්න. එහෙම වුණාම මේ වැනි වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්දට අපි ඒ ආදාළ පුද්ගලයන්ට අවවාද කරලා තියනවා බොහොම තදින්, නැවත නොවෙන්න. හරි, නැවත නොවෙන්න. ඒක මමත් කරලා තියනවා, පොලිස්පතිතුමත් කරලා තියනවා. නමුත් මෙච්චර වැඩ කොටසක් කරනලා මේක අපිට ඉස්සලාම මේ ඒ කරපු වැරද්ද පස්සේ දුවන්න නෙමෙයි තිබුණේ අපිට ඒ වෙලාවේ. මේ වෙච්ච එක මේ කරපු මිනිස්සු පස්සේ දුවන්න. එතකොට ඒ DIG එයාගේ ඔෆිසර්ස්ලා තමයි මේ මුළු ඉන්වෙස්ටිගේෂන් එකම කරන්නේ. දැනට දෙන්නේ කරෙන්ඩ අනිත් ඔක්කොම අල්ලලා තියෙන්නේත් ඒගොල්ලන්. දැන් විනය ක්‍රියාමාර්ග ගන්න කියන වගේ ඕගොල්ලන් කවදාවත් කියන්නේ ඇමතුමා මේගොල්ලන් මෙච්චර අල්ලලා තියෙනවා මේගොල්ලන්ට මොන හරි දෙන්න කියලා කියන්නේ නෑනේ. නෑ, ඒක තමයි මම කිව්වේ. මම තේරුම් කරලා කිව්වනේ. මම තදින් අවවාද කරුවා. තදින් ඉන් එහාට නෑ. දැන් ඔබතුමා ඇහුවේ මේ විනය ක්‍රියාමාර්ග ගන්නවද, චාර්ජ් ෂීට් දෙනවද? ඒක නෑ ඇහුවේ. නෑ, මම ඒක කරන්නේ නෑ. මම පොලිස්පතිතුමාට කියන්නෙත් නෑ ඒක කරන්න කියලා. එමුකෝ ඕගොල්ලන්ගේ ආයතනවලත් පළවෙනි පාරට වරද්දක් වුණොත් එහෙම අඬගහලා අවවාද කළා, ඇඩ්වයිස් කළා නේ කරන්නේ. ඊට පස්සේ ආයි එක දිගින් දිගටම කෙරුවොත් ඇක්ෂන් එකක් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේ වැනි දෙයක් වුණා මම ඒක පිළිගන්නවා. ඒක වැරදි, එහෙම වෙන්න තිබුණ නෑ. ඒක හින්දා තමයි මමත් පුද්ගලිකව තදින් අවවාද කෙරුවේ එතුමාට. ඔය එතුමත් ඒක පිළිගත්තා, වැරද්දක් වුණේ. එතුමත් මට කිව්වා නිසා ඒ වෙලාවේ ඔක්කොම ඇවිල්ලා මේක අස්සේ ඔක්කොම මේ මටත් ඒක මේ තේරුන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. නෑ, අපි හිතන්නේ නැහැ. හැබැයි ඉතින් බෝට් වලින් පලා ගියා නම් සමහරට අපි දන්නේත් නැහැ. අපි පස්සේ තමයි දැනගන්න හම්බ වෙන්නේ. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම වෙලා නැහැ අපිට මේ ඒගොල්ලන්ව ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. Amal some things I won't be able to hear. We know who they are and we have identified. We know who they are, so we'll just keep it at that. No, because if I try to say that, then they know that we have gone into all the details. Sir, in the broad sense, are they like, do they have experience with this kind of thing? You would have seen that video, no? To shoot like that, they have to have the experience. Yeah, they are experienced people in handling weapons.